संदे संदे दुर निम तेरे कौदो इंदन हिन हे बल अखुले पिपे कुसुम वगे हितुनत अने प्रेम आराधना तिरमुदुवेरले नलवी तरंगा कागेद पिलरू अंदी ए रूप छाया ओबगे नवेतु ए रूप छाया ने ए मारुते मटवासना हट खिंदुरिन नोकिया की बेरने सुए मधु गीति का ओब कौद कोई इन्ने दो सीने गहमु विन्न दो රසික රසික ආවියනි බැරි වෙලාවත් මීට වසර 25කට 30කට 35කට පෙර මේ ලය සහ ලය වැඩසටහන නිර්මාණය වුණා නම් අද මෙතනට මේ පැමිණ සිටින ගාන්ධර්වයා ප්‍රධාන එතුමන්ගේ පුත්‍රරත්නය වෙතින් අපට අසන්නට සිදුවන්නේ මුළුමනින්ම හින්දි ගීත නමුත් මේ තතු සම්පූර්ණ වෙනස් වෙලා තියෙනවා अभी कारण पशु विवाह कर बल ममन कमती हिंदी गीत हमुना मुखद मम हिंदी गीतवल्ट पौद्गलिक अतिशय प्रिय करमन हिंदी गीतवल्ट प्रिय नुखर रसिको खबर उद हिंदी गीत हेमन तंग उत्तर भारतीय गीतनु मुल्वरट लांग लांगिक प्रेक्षकान आकर्षण रसकान आकर्षण करे दहन मिन सत्वर्षे मेदभागे हो अगभागे श्रीलंकावट पेमिनी मुंबईं पेमिनी बोंबाईं पेमिनी पारसी नाटक सामग मे पारसी नाटक तिबिच उत्तर भारतीय गीतानु अतिशय जनप्रियना ये सामगम मे अलुद गीत प्रवाहे लंका रसक्यु अतिशय वेलदगा इट पास विशीट सत्वर्षे सामग पेमिनी हिंदी चित्रपाट श्रीलंका प्रेक्षक विशाल वसे आकर्षण कला ये विषय एक सत्वरसे अंदवामत महिता अभी प्रेक्षकियान रसिकियान साम आकर्षण कल अतिशय ओन प्रियतावदू गीत संप्रदाय ये तत्व ट्रक विरस्वेला के मम हित मम इसे कियमीन अद मे पूर्विकावट मट हेतु सप्यु ගුණ ගුණවර්ධන එතුමාගේ පුත්‍ර ගායන් ගුණවර්ධන තම ආදරයෙන් ගෞරවයෙන් ලෙසහල්ලය සංගීත සම්භාෂණ මණ්ඩලෙට ඔබ පිළිගන්න. අයිබම් නුවන් මං මුලින්ම කියන්න කැමති අපි ඔබ අඳුනගන්නේ මේ කුඩා කාලේ මට හොඳට මතකයි මේ ඔබ තමයි අසමසම හින්දි ගීත වීරයා. සංගීත සම්දර්ශන නරඹන්න ගියාම අපි
ඔබේ පැමිණීම බලාපොරොත්තුෙන් ඉන්නවා. දැන් නුවන් ගුණවර්ධන දැන් ඔන්න හින්දි ගීත ගායනා කරන්න එන වෙලාවට පරක්කලා ඉන්නෙත් ඒ ඔබට අවස්ථාව ලැබෙන ටික පරක්කලා. පරක්කලා දාන්න මාව. ඉතින් අපි එතනම මතකයේ අවදි කරමු. ඔබ කොහොමද මේ හින්දි ගීත කියන්නට පෙළඹුණේ? එහෙම නැත්නම් ඊට අනුප්‍රාණය සැපුවේ කවුද? කොහොමද? මොකක්ද? ඔව් ජයන්ත, මම හින්දි භාෂාව පාසලේ අටවසරදී වගේ මම පොතකින් හින්දි ගුරු නම් වූ පොතකින් තමයි මම මේ අධ්‍යයනය කරේ. අකුරු ලියන්න, කියවන්න, වාක්‍ය ඛණ්ඩ මේ ඉගෙන ගත්තා. තනියම තනියම සෝත්සාහයෙන් මම මේක ලිය පොත් අරගෙන මේ හින්දි ගුරු පොත මම කෙනෙක්ගේ මට දැනුම් දීමකින් මම පොත්ශාලාවලට ගිහිල්ලා මම හොයාගෙන අරගත්ත පොතකින් මම අයන්නේ ඉඳලා හින්දි භාෂාව ඉගෙන ගත්තා. බොහෝ දුරට හින්දි භාෂාව කතා කරන විලාසය පව ගණින හැටි 1 2 3 4 5 6 7 8 9 10 11 12 ආකාරයෙන් දිගට යන්න මම ඉගෙන ගත්තා. දැන් මේක ටිකක් වැඩි දියුණු වුණා. මම පාසල්ෙන් පස්සේ මාව සම්බන්ධ වුණේ ගුවන් සේවයට. ගුවන් සේවයේ ගුවන් යාන මම සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවේ පීසරි පාසල ෆ්ලයින් ට්‍රේනින් ස්කූල් කියන ආයතනයේ මම ගුවන් යාන අභ්‍යාස ඉංජිනේරු අංශින් මම අධ්‍යයනය කෙරුවා. අතේදී මට ඉන්දියාව සමග ගනුදෙනු කරන්න ලැබුණ ඉන්දියාවට යන්නෙන් ඉන්දියාවෙන් එන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ශිෂ්‍යයින් බොහෝ දුරට අය සමග ඇසුරු කරන්න ලැබිලා මගේ භාෂාව පිළිබඳ ඥානයේ උසුරුවන ආකාරය මගේ දැනුවත් වුණා හොඳින්. ඒ තුලින් තමයි මම හින්දි ගීත ගායනා කරන්න මම පෙළඹුණේ. ඒත් එක්කම ඒ කාලේ ලංකාවේ ගීත රජවරු හිටියා. ජෝති පාල අසහාය ගාන ශිල්පියා, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්වාර්චි, පණ්ඩිත අමරදේවන් වගේම මහාචාර්ය සංගීතපුන් සනත් නන්දසිරි, ආචාර්ය වික්ටරත්නායන, ඔය අයගේ ගීත මම ගයන්න ගියේ නැහැ වේදිකාවේ. මම බොහොම පරිස්සම් වුණා මේ අය සමග මේ කටයුතු කිරීමේදී ඔවුන්ගේ දෝෂ දර්ශනයට ලක් නොවි මම කටයුතු කරන්න සූදානම් වෙලා මම හින්දි ගීතය තෝරගත්තා. මොකද හින්දි ගීතය ගැයුවා කියලා මේක මට ඔකට දොස් කියන්න කෙනෙක් නැහැ. මගේ හින්දි ගීත ඉන්දියාවට යවෙන්නේත් නැහැ. මම මේ ප්‍රසංග වේදිකාවේ යම් යම් තැන්වල මම හින්දි ගීත ගායනා කළා. මට මගේ භාෂාවේ දැනුම විශාල දැනුමක් නැහැ. නමුත් ඒ මා ලබාගෙන තිබුණ දැනුම මට ඉවහල් වුණා. හින්දි ගීතය හරියට හැඟීම් බරව ගායනා කරන්න, හින්දි භාෂාව හඳුනන, හින්දි භාෂාව කතා කරන, හින්දි භාෂාව අගයන අය අතරේ මම ජනප්‍රියත්වයට පත්වෙන්න පටන් ගත්තේ ඔය හේතු නිසයි. හරි ලස්සන කාරණා දෙකක් ඔබ අතුගලා. එකක් තමයි දැන් ඔය ඔබ පෙර සඳහන් කරපු දැවැන්තයන් සිටින වේදිකාවල ඔබට අවස්ථාවක් නිර්මාණය වන්නේ ඔවුන් නොකරන දෙයක් ඔබ කරපු නිසා. හරි. ඒ වැඩේ කරලා වෙනා වැඩේ හිටියෙත් නැහැ. ආ, ඒ කාලේ මට කලින් හිටියා ප්‍රවීණ වින් හැටියට ටෝනි හසන් හින්දි ගීත ගායන ටෝනි හසන්. හිටියා ටියුඩ ජයසාන්තයන් වැනි ශිල්පීන් හිටියා. මම බොහොම සුළු ප්‍රමාණයක්. සුළු ප්‍රමාණයක් අතලොස්සයි. ඔව්, ඊළඟ තමයි වැදගත් දෙයක් කිව්වා. දැන් මේ ඔබ මේක හරි හැඟීමෙන් ගායනා කළා කියලා. දැන් මේව නේද හින්දි ගීත අපිත් පාසලේට කාලේ ගායනා කළා දිනවා. අපි දැන් මොනවද අපි කියන්නේ කියලාවත්. අර වචනවල වචනත් වැරදි වෙන්නේ නැති ඉතින්. වචන වැරදි කියලා දන්නේ නැත්නම් මිනිස්සු. හැබැයි දැන් මෙතන ඔබ වචන අඳුනනවා. ඒවේ අර්ථය අඳුනනවා. ඒ නිසා ඔබ මේක හැඟීමෙන් ගායනා කළා. හරි. මං හිතනවා ඔබ වඩා ජනප්‍රිය වන්නට ඇත්තේ මේවා හැඟීමෙන් ගායනා කර නිසා. මොකද මට මතකයි ඒ ඔබ ගායනා මගේ පෞද්ගලික අත්දැකීමක් තියෙනවා පුතා. මම මේ තාත්තා සින්දු කියනකොට මම හින්දි විතරක් බලන්නත් හරි ආසයි. අර හින්දි නළුව වගේම තමයි මේ මූඩ් එක මූණේ තිනවා ආයේ නැහැ අර. ඉතින් ඒක බොරුවට කරපු එකක්. ඒක බොරුවට කරන්න බෑ. ඒ මොකද මේ අදාළ තැනේ බෑ හැඟීම නිරූපණය කරන්න. හරි. වෙනදැන් මොකද ඇස්පුඩි කියලා වැඩක් නැහැ. වෙනදැන් බැලන්ස් එක ගන්න. ඉතින් ඔබ මේ හැඟීමෙන් ගායනා කළ බව මට මතක තාම තියෙනවා. ඔබට ස්තුතිය. ඔබේක හරියට ඔබ දෙවැරදිව කිව්වට පුතා අද තත්ත්වය බොහොම වෙනස්. අදත් හින්දි ගීත ගායනා කරනවා මිනිස්සු. හැබැයි මේ අධ්‍යක්ීම් සහිතව මේ මූලාරම්භය සහිතව නෙමෙයි බොහෝ අය ගීත ගායනා කරන්නේ. හැබැයි අද ඇත්ත වශයෙන්ම බොහෝ ළමයි හින්දි භාෂාවත් දන්නවා. මම දවසක් ඇහුවා දරුවෝ කීප දෙනෙක්ගෙන් මෙච්චර හොඳට හින්දි භාෂාව ඉගෙන ගත්තේ කොහොමද කියලා. හින්දි චිත්‍රපටි බලලා කියලා කිව්වා. ඉතින් හින්දි බව දන්නේ නැහැ කොහොමද ඒක සාර්ථකද නැද්ද කියලා. හින්දි චිත්‍රපටි නරඹා හින්දි භාෂාව දන්න බොහෝ අයත් ඉන්නවා. හැබැයි කොහොම වුණත් මේ පියාගේ කාලේ එහෙම නැත්තම් පියාම ගත්තොත්
ඒ ඔවුන් ගායනා කළ හින්දි ගීතත් වෙනස් ඇත්ත වශයෙන්. මමයි මගේ පෞද්ගලික විශ්වාසය නම් ඒ හින්දි ලෝකයේ තිබිච්ච එහෙම නැත්නම් හින්දි සිනමා ලෝකයේ විශිෂ්ටතම අවදී පැවතිච්ච ගායනා තමයි ඉදිරිපත් කළේ. පුතා මොකද්ද හිතන්නේ මේ අද සහ මේ එදා මේ හින්දි භාෂණය පිළිබඳව මොකද්ද ඔබ හිතන්නේ? දැන් මම පෞද්ගලිකව අපේ තාත්තා ගායනා කරන ඒ කාලේ හින්දි ගීත ලොකු රසිකයෙක්ගේ හින්දි ගීතවල සහ දැන් අද අපි ඉස්සලත් කතා වුණා දැන් අද කාලේ හින්දි ගීතවල ඔබතුමා කිව්වා වගේ ඒ රස නැහැ කියලා ඔබ කියනවා. මට අද කාලේ ගීතත් රස විඳින්න මට පුළුවන් නෝත් ඒ කාලේ ගීතත් රස විඳින්න පුළුවන්. දැන් අර කියන වගේම දැන් අපි නව පරපුර දැනගන්න ඕනේ. ඉතින් අර ඒ ඒ ගීතවල තියෙන ඒ සංගීතමය ඒ රසස්වාදයත් අරගෙන අලුත් නිර්මාණ කරද්දී ඒ ගායනා කරද්දී හෝ ඒවා එකතු කරගන්න. ඉතින් මම පෞද්ගලිකව සංගීත දැන් අද නිෂ්පාදනය වෙන අද නිර්මාණ වෙන ගීතවලටත් ආදරෙයි එදා වලටත් ආදරෙයි. නමුත් තෝරලා බෙරලා තමයි ගන්න හොඳ නිර්මාණ. කරකට හරි. නුවන් මේ අපිට අමතකෙන්න කලින් වැදගත් දෙයක් අහන්න ඕනේ. දැන් අර ඔබ මේ ඇත්ත වශයෙන්ම ඉතා වැදගත් හැකියාවට ගිය කෙනෙක්. ඔබ ශ්‍රී ලංකා සිවිල් ඉංජිනේරු ගුවන් සේවා දෙපාර්තමේන්තුවෙන් ඉගෙනගෙන මම ලංකා ගුවන් සේවයට මම වෘත්තීය වශයෙන් ඇතුළත් වුණා. වෘත්තීය යාන්ත්‍රික ඉංජිනේරු ශිල්පියෙක් හැටියට. ඒක රසවත් වෘත්තියක් නෙමෙයිද? ඒක ඇත්තරම රසවත් වෘත්තියක්. නමුත් මම ඉපදුනේ සිංදු කියන්නේ. මම ඒ වෘත්තිය තුළ ඉඳගෙන ගුවන් යානාගාරයේ වහලි උඩයන්න මම කෑගාලා සිංදු කියනවා. ගුවන් යානාවේ තටු වලට වාදිනේ සපයමින් ගුවන් යානාවේ තටු තමයි මගේ තබ්ලාව මගේ ඩ්‍රම් සෙට් එක. ඒකටම විශේෂ වුණ ගුවන් යානා තිබුණා. බොහෝ ගුවන් යානා ෆැබ්‍රික් වලින් තිබුණේ ගුවන් මේ අපේ පියසරි පාසලේ මෙටල් වලින් නිපුණු තටු තිබුණ ඒරෝ 45 කියන ගුවන් යානාවක් තිබුණා. ඕකේ එක එක තැන්වල එක එක හඬ දෙනවා. ඉතින් මගේ සමකාලීන එදා ඉගෙන ගන්න හිටපු ඒ මගේ හිතවතුන් තරුණයින් පිරිස මාව මේ විවේක වෙලාවල්දි ගුවන් යානා වැඩ නැති වෙලාවල්දි මගේ වැඩේ ගුවන් ගීත ගැයීම. මම ගායකෙක් වෙන්න ඇත්තරම ගුවන් සේවයේ ඒකත් හේතු වුණා. ගුවන් තටු වලට වාදනය කිරීම තුළින් මගේ ගායනය ප්‍රියාසර කරලා ගියා. දැන් කවුද තීරණාත්මක මේ කැඩීම සිද්ධ වෙන්නේ? ඒ කියන්නේ කැඩීම සිද්ධ වෙනවා මම ඔක්කොස් කරන්නේ හෝ ඉල්ලාස් වෙන්නේ. ඇත්තට මා විසින්මයි ඉල්ලාස් වෙන්නේ. ඔව්. මොකද මම දැන් මෙහෙම ගුවන් සේවය කරන අතරවාරේ මට සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා සංගීත ප්‍රසංග වලට. මාව රැගෙන යනවා. සංගීත ප්‍රසංග වල මම විශේෂයෙන් සිහිපත් කළ යුතු නාමයක් තියෙනවා ඩෙරික් ඩි සිල්වා නම් වූ අපේ ආදරණීය කලාකරු අද අපේ අතර නැහැ. ඔහු හිටියේ අපේ ස්ටෝවල අපේ ස්ටෝරුවේ තමයි හිටියේ. අපි හවසට ගුවන් යානා ආවම ගුවන් යානාවේ යම් යම් කොම්පොනන්ට් චේන්ජස් වලදී අපිට ස්ටෝ එකට ගිහිල්ලා ඉල්ලන්න වෙනවා මේ පාට් නම්බර් දීලා මේක දෙන්න මේක චේන්ජ් කිරිලි ඒ වගේ තියෙනවා. මේ හැන්දෑවේ පහෙන් පස්සේ ගුවන් යානා ප්‍රමාද වෙන කාලේ වෙලාවල් වලදී අපි ඉන්න වෙන ඕවර්ටයිම්. ඉන්නකොට මේ ගුවන් අපේ රෙස්ට් රූම් එකේදී ගී ගයනවා. ඩෙරික් ඩි සිල්වා ඒ කාලේ හොඳ දක්ෂ ගායකෙක්. සීටි ෆර්නාන්ඩු ගීත තමයි ගායනා කළේ. ඔහු බටීර සංගීත කණ්ඩායම් සමග බොහෝ සම්බන්ධකම් තිබුණා. දවසක් ඩෙරික් මාට කියනවා මොන් මේ වාට සින්දුවක් එහෙම කියන්න බැරිද කියලා. එයා දන්නේ නැහැ මගේ හැකියාව. මම එතකොටත් හොඳ හැකියාවක් තිබුණා. ජයන්ත මම එදා කිව්වා මම සින්දුවක් කියන්නද ඉල්ලීම. ඉබ්බා දියේ දැම්මා වගේ එකක් වුණා. මම තෝරගත්තා මට ගායන හැකියාව තිබුණා දෝස්ති චිත්‍රපටයේ ජානේ වාලෝ ජරා කියන ගීතේ. පොඩ්ඩක් කියලා බින්දු. ජානේ වාලෝ ජරා මුඩකේ දේඛු මුජේ ඒක ඉන්සාන හූ මෛ තුම්හාරී තරා. මේ ගීතය ඒ ඇඩ්ලිබ්බත් එක්ක ජානවාලෝ ජරා මුර්ඛේ දේඛෝ මුජේ. මම මේ කිව්වා අර්ථවත්ව මගේ භාෂාව මම හින්දි මගේ තුන්වෙනි භාෂාව මං සිංහල ඉංග්‍රීසියෙන් මගේ ගුවන් සේවයේ කටයුතු කරන්නේ තෙවෙනි භාෂාව හින්දි භාෂාවත් මම බොහෝ දුරට මම හොඳ පරිස්සමින් ගායනා කරනවා. අදත් මම හින්දි ගීතයක් ගාදී හරි පරිස්සමින් ගායනා කරනවා. මගේ භාෂාව නෙමෙයිනේ.
ඒකේ ඩිරෙක් ඉදාම මට කිව්වා ෂා ඔයා කොයිද හිටියේ මෙච්චර දවසක් එයා මාව ඉදාරෑ අපි ප්‍රේන්න ගුවන් යන ආවා ඒ වැඩ කටයුතු ඉවර කෙරුවා මුවන් නෙන්න මයත් කියන්න කියලා යාගේ මේ මදුරුව ස්කූට් එකක් තිබුණා ඒ මදුරුව ස්කූට් එකේ මාව දාගෙන බම්බලි පිටියට ආවා මල්කම් ඇන්ඩ්‍රි නම් වූ සංගීත සම්දර්ශන සංවිධායකයා ඔහු රාත්‍රී සමාජ ශාලාවල සංගීත ප්‍රසංග තමයි පවත්වන්නේ ඔහුට මාව හඳුන්ලා දුන්නා හඳුන්ලා දුන්නා මාව ඔඩිෂන් මුකුත් කරේ නැහැ ඩිරෙක්නේ කියන්නේ ඩිරෙක්ට ඒ තරම් විශ්වාසයක් ඔහු තුළ තිබුණා එන සෙනසුරාදා කුරුණෑගල රොසන්ටා ස්පෝර්ට්ස් ක්ලබ් ප්‍රසංගයේ නුවන් ගී ගයනවා ඩිරෙක් එක්ක සින්දු දෙකක් ප්‍රැක්ටිස් කරගන්න ඩිරෙක්ගේ බෑන්ඩ් එකෙන් ගිහිල්ලා මම සින්දු දෙකක් ප්‍රැක්ටිස් කෙරුවා මුල්ම ගීතේ ලාකෝ හයියා හා දිල් බාලේ ඒ කාලේ හරිම ජනප්‍රිය ගීතයක් ඒ ගීතෙත් එක තව ගීතයක් මම ගායනා කරලා මම ප්‍රසාදිර ලක් වුණා මට මුදල් දෙන්න නෙමෙයි එදායි ඔඩිෂන් කරන්න ගියේ මට රුපියල් 35ක පඩියක් ලැබුණා එදා ආසාවෙන් ඒ මනුස්සයා මට දුන්නා නුවන් ඔයාලට දෙන්න වටිනවා දෙන්න එහෙම තමයි මම මුලින්ම මේ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ හොඳයි අපි ඊළඟ ගීතෙට පිවිසෙමු ඔබ ඒ යැයි සිතුවා කොනාටුවක් වී ඔබ ආවා ඔබ පෙරමගම අතුරලු මල් දුහුවිල්ලෙන් වැසුණා පවනසේ ඔබ අතුරලු මල් දුවිල්
මොහොතකට ඉස්සෙල්ලා ඔබ කිව්වා ඔබ උපන්නේ සින්දු කියන්න කියලා. සින්දු ගායනා ගීත ගායනා කරන්න. හරි. ඒක හරිම නිවැරදිම නිවැරදි ප්‍රකාශයක්. බොහොම ස්තුතියි ඔබතුමාට. ඔබ ඉපදුනේ ගීත ගායනා කරන්නම තමයි දෙයියන්ගේ නාමයට වෙන වැඩක් කරන්න එපා. ගීතම ගායනා කරන්න. වරක් අර බීතෝවන් ගැන කියනවා මේ එක ਵਿਚාරකෙක් ඔහු වාසනාවකට බීතෝවන්ට සංගීතයේ හැර වෙන කිසිවක් කළ නොහැක. දෙවියන්ට ස්තුති වේවා කියලා. හොඳයි අපි ආපු විරාමයකට. නුවන් ඔබ ඔබේ ආරම්භය ගැන ඉතාම දුෂ්කර තත්ත්වයන් කීපයක් සඳහන් කළත් ඔබ හැබැයි ඉතා ඉක්මනටම තිර ගායනයට පිවිසෙනවා. මේ තිරයට පිවිසීමේදී අර අපි කියනවනේ අර තිරයට ගැලපෙන හඬ ස්ක්‍රීන් වොයිස් එකක් මට හිතෙනවා ඔබටත් ස්ක්‍රීන් වොයිස් එකක් තිබුණා කියලා. විශේෂයෙන්ම මං හිතනවා මගේ මතකේ නිවැරදි නම් එච්.ආර්. ජෝතිපාලගේ අභාවයෙන් පස්සේ විවිධ විකල්ප සොයමින් හිටියා සංගීත අධ්‍යක්ෂවරු. ඔව් මම හිතන්නේ එක අත්හද බැලීමක් තමයි ඔබ නේ හරිද මං? ඔව් ඇත්තටම ජයන්ත මට ඒ ගැන පොඩ්ඩක් සඳහන් කරන්න ඕනේ. මම හින්දි ගීතේ කොටි වෙලාම හිටියේ. මම විහින්මයි හින්දි ගීතෙන් බැහැරුණේ. ඒ සඳහාම සිංහල ගීත නිර්මාණය කරගනිමින් ඒ ප්‍රචාරය කරගනිමින් මගේ හඬ හින්දි හඬක් නෙවෙයි සිංහල හඬක් බවට පත් වුණේ. අපේ සිංහල රංගන ශිල්පීන්ට පසුබිම් හඬ දෙන්න මගේ කුඩා කාලේ පාසල යන කාලේ ඉඳලා තිබුණ සීනක්ස් සිනමා ගායකයෙක් වීම. දැන් ඔබ කිව්වා වගේ ජෝතිපාලන්ගේ අභාවයෙන් පස්සේ දැන් විකල්ප හඬවල් සොයමින් සිටියා. නුවන් හැර විවිධ හඬවල් තෝරගත්ත සාර්ථකත්වයකට පත්ුන්නේ නැහැ. මම විශේෂයෙන් සඳහන් කළ යුතුව තියෙන සංගීත අපේ මර්වින් බේන්ස් නම් වූ අපේ අසහාය ශබ්ද ඉංජිනේරුවරයා. ඔහු මගේ හඬ බොහෝ පටිගත කරපු ඉංජිනේරුවරයෙක් ශබ්ද ඉංජිනේරුවරයෙක්. ඔහු පුවත්පතකින් ඒ කාලේ යොමු කරලා තිබුණා මේ ජෝතිගේ අභාවයෙන් මේ හොයන අය ඇයි තවමත් නුවන් ගුණවර්ධනම මේ ට්‍රයි කරලේ නැත්තේ නුවන් ගුණවර්ධන බැලුවේ නැත්තේ කියලා. ඒ අතර වාරේ තමයි මට සරත් අල්විස් මහත්මයා අපේ සංගීතවේදී සරත් අල්විස් තමයි මාව සම්බන්ධ කරගත්තේ. මගේ හඬ ප්‍රයෝජනයට අරගෙන ගීත ගායනා කරන්න යොමු කරලා තිර ගායකයෙක් බවට පත් වුණා. පසු කාලෙව මම සරත් දසනායක, සරත් වික්‍රම, සරත් දල්විස්, සංගීත් වික්‍රමසිංහයන්ගේ යටතේ සංගීත අධ්‍යක්ෂණෙත් සංගීත් වික්‍රමසිංහ සංගීත අධ්‍යක්ෂණය කළ චිත්‍රපටවල පවා මම පසුබිම් ගීත ගායනා කරලා තියෙනවා. තවත් බොහෝ අය මෝහන් රාජ්, අර්නස් ඩි සොයිසා, සෝම්පාල රත්නායක වැනි සංගීතවේදීන් ගණනාවක් යටතේ මට ගී ගායන අවස්ථාව උදා වුණා. මේ මුල්ම ගීතේ මොකද්ද? මුල්ම ගීතය අතරම මේ හර්බර්ට් රංජිත් පීර්ස් නම් වූ අපේ ශ්‍රේෂ්ඨ කලාකරුවාම සිහිපත් කරන්න ඕනේ මගේ මුල්ම ගීතේ මට ලබා දීම ගැන. එතුමා නිර්මාණය කළ විකට චිත්‍රපටයක් ඇර සොයිසා. මේ චිත්‍රපටයේ ගායකයන් හතර දෙනෙක්, ගායකයන් තුන් දෙනයි. අසය ගාන්ශ්‍රී, එච්.ආර්. ජෝතිපාල, ෆ්‍රෙඩි සිල්වා සහ නුවන් ආදුනික අලුත් තරුණ නුවන් යොමු කෙරුවා හර්බර්ට් රංජිත් පීර්ස් මෙතෙන්ට සහ බීඑස් පෙරේරා නම් වූ විකට නළුවත් මේ ගීකේ මේ විකට ගීතයක් කොටස් වශයෙන් ගෑන විකට ගීතයකට මාව සම්බන්ධ කරලා මට මුල්ම අවස්ථාව උදා කරලා දුන්නා. අර අසහාය ගායක ජෝති ගායකයන්න් සමගත්, ෆ්‍රෙඩි සිල්වා වැනි තවත් විශිෂ්ට ගණයේ ගායකයෙකු සමගත් මට ගී ගන්න අවස්ථාව උදා කරලා. ගෑන් පුතේ දැන් මම දැක්කා පියා ගායනා කරනකොට ඒ මම ඇත්තට වශී වෙලා බලන් හිටියේ එක ඒ ඒ ඔබත් මේ ඒ පියා වගේම මේ මහා චිත්ත ඒකාග්‍රතාවකින් ඔබත් මේ සම්පූර්ණ මූඩ් එකම අරගෙන ඒක විදිමින් තමයි ඔබත් ගායනා කරන්නේ. මට මේ දැන් අහලා බලන්න ඕනේ ඔබත් ගීත ගායනා කරනවානේ. දැන් ඔබ ගීත ගායනා කරන්නේ ඔබගේ ගීතත් එහෙමද කියලා. ඒක ටෙස්ට් කරන්න ඔබ දැන් කියන්නේ ඔබේ ගීතයක්. මේ ශෘංගාර රු අංගනාවී
රන් පාට මදු හෙන්දවේ හද පෙම්මුයනෙ බාසිලුනාවේ මන්මත් කරවී හද සන්ධනේ විසබේලා වනවාදෝරෙගුන්දන්නම විසබේලා වනවාදෝරෙගුන්දන්න ම ගුරුතුමානිසම්තාත්තාගේ ගායන විලාසේ මම ට්‍රයි උත්සාහ කරනවා ඒක විදිහට ගායනා කරන්න. නමුත් මට කවදාවත් නුවන් ගුණවර්ධන ළඟටවත් එන්න පුළුවන්. ඉතින් මම මගේ ආගලත් පුළුවන්. මගේ ගායන හැකියාව අනුව මම මගේ සංගීත රටාවක් හොයාගෙන යන ගමනක තාම ඉන්නේ. නමුත් අර තාත්තගේ හැකියාවෙන් තාත්තා පුළුවන් හැම්බලේ මට උපදෙස් දෙනවා මේ විදිහට ගායනා කරන්න. මම ඒ මම හිතනවා දශමයක් හැරී ඉතින් වාගේ හැකියාව මට ඇති කියලා. නෑ නෑ මම දැක්කේ නුවන් මම දැක්කේ ඔබේ ඔබ අනුකරණය කිරීමක් නෙමෙයි. නෙමෙයි. ඒ ඔබේ විලාසය ඔබේ සාරය ඔබේ සාරයේ පිරිච්ච ජීව ගුණය හුතුල තියෙනවා. මට බලන්න ඕනේ ඒකයි. ඒ ජීව ගුණෙන් ඔව් වෙන එකක් ඔව් කරන්නේ. ඔව් ඔබගේ ගීත ගන්න කරව නෙමෙයි. ඒක වෙන විලාසයක්. ඒක විශිෂ්ටයි. ඒක ඔබේ එකක්. ඒක ඩුවන්ගේ නෙමෙයි. හැබැයි ඔබේ හරය සාරය පියාගේ. මට දැනගන්න ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ ඒකයි. පුතේ විශිෂ්ටයි. විශිෂ්ටයි. හොඳයි අපි එළමෙනවා අපි ඊළඟ ගීතයට. කඳුලින්
මේ ගීතේ නිර්මාණය වෙනවා මේ ආකාරයෙන් මට සරලිගී පරීක්ෂණය සඳහා මේ ගීතේ පටිගත වේලාවක් තිබුණේ නැහැ මම නිර්මාණ අවධියේ මට සරලිගී පරීක්ෂණය සඳහා ගුවන් විදුලියෙන් ඇරයුම ලැබිලා මගේ ඉල්ලීමට මම ගුවන් විදුලි සංස්ථාවට දැන් ඇතුළත් වෙනවා ප්‍රධාන ගීට්ටුවෙන් ඇතුළට යනකොට මට හම්බ වෙනවා මගේ සමකාලීන තරුණෙක් තරුණ වාදන ශිල්පියෙක් ආනන්ද පෙරරා නම් වූ මේ ඉන්නවා මගේ ළඟ දැන් මේ තරුණයා එදා නුවන් මොකද මේ පැත්තේ මං කව මේ ආවේ සරලිගී පරීක්ෂණයට ආවේ දැන් මගේ ගීතයක් තියෙනවා ආනන්ද මේක මේ මට කියාගන්න මේ මේක ස්වර ප්‍රස්ථාර මිලෝදියක් නැහැ මං නිකන් හදවතේ තියෙන්නේ මේක ආනන්දේ සැනින්ම කොලයක් රගෙන ඇවිත් පෑනුත් එක්ක වාදන භාණ්ඩයක් නොමැතිව ස්වර පද්ධතිය ලිව්වා ප්‍රස්ථාර ලිව්වා ලියලා මට සම්පූර්ණ කරලා දීලා ආනන්ද මට සතුටුයි අද මේ වගේ අවස්ථාවක ආනන්ද පෙරරා මහත්මයා ගැන මේ වගේ විශිෂ්ට සංගීතඥයෙක් ගැන සඳහන් කරන්න ලැබීම මම පරීක්ෂණයට ඉදිරිපත් වුණා මම හොඳින් ගැයුවා මට හොඳ වාදනය ලැබුණා මම ඒ ශ්‍රේණියේ සරලගී ඒ ශ්‍රේණියේ ගායන ශිල්පියෙක් හැරිට මම සම්මාන සාතික ලැබල ලැබිලා මම ඒ දිනම ලැබුවා මම ස්තුතිවන්ත වෙන ආනන්දට ආනන්ද ඉදා ඒ දවස්වල මයිත් එක බොහෝ කටයුතු වලට සම්බන්ධ වෙන තාමත් මම තරුණ ලස්සනයි ආනන්ද මේ දැනුත් ලස්සනයි කොණ්ඩෙ තිබුණා නා ඒ වුණත් එදා කොණ්ඩෙත් එක්ක හරිම ලස්සනයි ආනන්ද අශෝක ආනන්ද මේ අපි එක පීස ඉතින් හරි සතුට එහෙමයි මේ ගීතේ නිර්මාණය ඊට පස්සේ මම මේක පටිගත කිරීමකට සම්බන්ධ කරගත්තා මගේ ගීත කැසට් පටයකට ඒකෙදි මේ ගීතයට සංගීත ඛණ්ඩ සංගීතය සම්පූර්ණ සංගීත ප්‍රත්‍ය යොමු කරලා මට මේ ගීතේ නිර්මාණය කරලා දුන්නා ආචාර්ය රෝහණ වීරසිංහයන් එතුමාගේ සංගීතය තමයි පටිගත කිරීමේ මගේ මේ ගීතයට ඇතුළත් වෙන්නේ ඒක තමයි අද වාදන කණ්ඩායම සංගීත වික්‍රමසිංහ ඇතුළු මේ පිරිසත් රෝහණ වීරසිංහයන් හදපු සංගීත ඛණ්ඩ නිර්මාණය තමයි අද වාදනය වෙන්නේ අපි ආනන්දට ආචාර්ය රෝහණ වීරසිංහයන්ට සිහ ශක්ති මේ සියල්ලන්ටම අපේ ගෞරවය පුද කරමින් මේ ගීතය ගායනා කරමු බොහොම ස්තුතියි sandelli kandotora la tan nille nilada hora la sandelli sandotora la tan nille nilada hora obe hat pepi mal obata hora nilla gati mi mam matad hora Thank you.
වස පුරා ලතවුල් නොදෙනේ බවය තුරා ඔබම ලංගනම් දවස පුරා ලතවුල් නොදෙනේ හවය තුරා දුක සැප එකලස සමව දරාපි අතිනත ගෙන යමු සසර සරා sandeli sandetora la tan nille nilata hora obbe had pipi mal obbat hora nella gat mi mam matad hora ho la sandeli sandetora හරිම ඔෆ් බීට් ලිරික් එකක් ගෑන් මට ඇත්තටම පුදුමයි ආන්න ලා සඳ එළියේ සඳට හොරා ලා තන නිල්ලේ නිලට හොරා ඔබේ හද පිපිමල ඔබට හොරා නෙලා ගතිමි මම මටද හොරා මේක හරිම අසම්ප්‍රදායික ඒ කියන්නේ හැබැයි සම්ප්‍රදාය දැනගෙන සම්ප්‍රදාය බිඳපු අවස්ථාවක් ගෑන් මට කියන්න තියෙන්නේ මෙන්න මේක තමයි වැඩි අපේ ඔබේ පරපරිය අතිශය දක්ෂ වෙනවා හැබැයි ඔවුන් සම්ප්‍රදාය බිඳින්න ලොකු උමනාවක් තියෙනවා හැබැයි සම්ප්‍රදාය දැනගෙන මේ ශික්ෂණයෙන් සම්ප්‍රදාය බිඳිනකොට ඒක විශිෂ්ට නිර්මාණයක් බවට පත් වෙනවා ගෑන් මොකද කියන්නේ ඒකට ඉතින් තාත්තක ආඩම්බරයි ඉතින් ඔහු පද රසිකයෙක් ඔහු සංගීත වේදිකාවක් වෙන අවස්ථාවකදී ඔහු නළුවෙකුත් වෙනවා අතන මම දන්න නොදන්න කාරණාවක් මේක සහ ගායන ශිල්පී මම ඉස්සර සිනමාපට දෙකක තුනක විතර පොඩි මේ රංගපෑව නෙමෙයි පෙනී හිටියා. එහෙම ඒ වගේ සිද්ධ වුණ අවස්ථා කීපයක් තිබුණා. හැබැයි මේ ගෑන් රංගපෑව චිත් මගේ දැනම කරා. ඔව් මම ටෙලිනාටියේ රංගපෑව. පුදාන චරිත රංගපෑව නේද? පුදාන චරිත රංගපෑව. මොකද ටෙලිනාටිය? හිතුවක්කාර ටෙලිනාටියේ චතුරිකා පීරිස් සමග මේ අසම්මත ප්‍රේම කතාවක්. ඒකේ ප්‍රධාන චරිතේ මම චතුරිකා පීරිස් සමග රංගපෑව. වැඩිහිටි අක්ක කෙනෙකුට ආදරය කරනවා. ඔව් එහෙමයි යන්නේ. ඇත්ත ජීවිතේ කතාවේ. හොඳයි අපි විරාමයට යනවා. රසික රසිකාවියනි අපි නැවතත් ලේ සහ ලය සංගීත සම්භාෂණයට එළඹෙනවා. නෝන් ඔබ මෙවර තෝරගෙන තිබෙන්නේ ආකාශ ගංගා. දැන් මේ ගීතය රචනා කරන්නේ අජන්ත රණසිංහ. මම හිතන්නේ අජන්ත රණසිංහ ආචාර්ය අජන්ත රණසිංහයන් අපේ රටේ සියලුම සාර්ථක ගායකයන් පිටපස හිටපු සාර්ථක ගීත රචකයෙක්. ඔබට මොනවාර කියන්න දෙනවද එතුමා ගැන? ඔව් ජයන්ත මම සිනමා ගීත 100 ගණනාවක් ගායනා කරලා තියෙනවා චිත්‍රපට මම හිතන්නේ 60කට අධික සංඛ්‍යාවකට මම ගීත ගායනා කරලා තියෙනවා ඒ ගීත අතරින් වඩාත් වැඩියෙන්ම ගීත රචනා කරලා තියෙන්නේ ආචාර්ය අජන්ත රණසිංහයන් ඒ බොහෝ සිනමා පටවලට ආචාර්ය අජන්ත රණසිංහයන් තමයි මට ගීත රචනා කළේ එතුමා රචනා කර ගීත ඇත්තරම කිරි මුහුදු වෙරළේ ඒ අභියෝගයේ චිත්‍රපටයේ ඒ පදපෙළ නිසා මේ තනුවත් හා සමානව පදපෙළින් රසිකයන් ආකර්ෂණය වෙනවා ඒ එතුමන්ගේ ඒ පද රචනා ශෛලියේ තිබෙන විශේෂ ගුණාංගයක්. ඉතින් මට ගීත මගේ ගීත සිනමා ගීත ප්‍රචාරය නොවුනට සිනමාව නැරඹූ බොහෝ දෙනා ඒ ගීත අගය කළා. මට ඉතින් ඒ අවස්ථාව උදා වුණා මම අදත් ගරු කරන අපාතරෙන් බිය වුණු ආචාර්ය අජන්ත රණසිංහයන්ට මගේ ප්‍රණාමය පුද කර සිටිනවා. අපි ගීත ගායනා කරමු. आकाश गंगा नील उरे त्यूलियो नाव सरसा है तो उन सकियो पवन रल हो विले नगी एन अपियमुदु एवं सुपेम्या हनी दिन्ना लगुम गन्न सुवसे दिन्ना
පොගුරේ මුතුරේ නුවේ දිය පොගුරේ මුතු බින්දුවේ කවුරුද ඉන්නේ ඇයි නොකියන්නේ ඔබ පමණයි මන මංගල මොහොතක් නෑරම ජීවිතේ මාහදරිත් මේ ගීතේ කවුරුද ඉන්නේ ඇයි නොකියන්නේ ඔබම විනා අන් කවුරුද නයනේ වසන් වී නොයේවා දෑසින් ආකාශ ගංගා නීල යුරි තෙවුලියෝ යන්නාව සරසා ඇත උන් සැඟවීගියෝ පුත්‍රයාගේ උත්කර්ෂවත් ගායනා විලාසයත් ඒ ගීතත් හොඳින් ශ්‍රවණය කරනකොට එක දිගට මට හිතෙනවා මෙන්න මෙහෙම එකක් මේ ගීත සියල්ලේම පේනවා එක්තරා දියුණු හින්දි තිරගීයක ගීතවල වර්ණය දැන් ඒක එන්නේ ඒක අනුකරණයක් නෙමෙයි කිසිසේත්ම ඒක ඇවිල්ලා ඔබේ මේ ගායන සන්දර්භී මේ වෝකල් කොන්ටෙක්ස්ට් එකේම ඉදින්නේ ඒ විදිහට. ඒක හරි පොහොසත්. මම දැන් හැරෙන්නේ ගයන් දිහාට. ගයන් පුතා ඔබත් මං හිතන්නේ ඔය පියා හරහාම ඔය ආభాෂයේ ඔය උත්තේජනීය ලෞම කෙනෙක් බෑ මට හොඳටම පේන්නේ. මං ආසයි ඔබ ඒක මට ප්‍රත්‍යක්ෂ කරවන්න මේ ඔබ ගයනවා නම් නූතන හින්දි ගීතයක්. अच्छा चलता हूँ दुआओं में याद रखना मेरे जिक्र का जुबा पे स्वाद रखना दिल के संदूकों में मेरे अच्छे काम रखना चिट्ठी तारों में भी मेरा तू सलाम रखना अंधेरा तेरा मैंने ले लिया उजला सितारा तेरे नाम किया चन्ना मेरे आ चन्ना मेरे आ चन्ना मेरे आ बेलिया ओ पिया चन्ना मेरे आ चन्ना मेरे आ चन्ना मेरे आ बेलिया ओ पिया වරුයි පුතා මේ ඔබ ශබ්ද පරිපාලකෙක් කියලාත් මම අහුවා විස්තර කරන්න ඔබ ගැන මම ශබ්ද පරිපාලක ඉංජිනේරු හදාරුවේ දිලිප් ගබඩම්දුරගේ මහත්මයා යටතේ මම
මම ගෙදර රෙකෝඩින් ස්ටුඩියෝ එකක් කරනවා නුගා කියලා නුවන් ගයන් සංකලනය නුගා කියලා නම දාලා ඉතින් දැනට ටෙලිනාටි කිබ්බේක මම ගීත ගායනා කරලා තියෙනවා ඉතින් ඒ වැඩ කටයුතු තමයි ස්ටුඩියෝ එකේ කරන්නේ ඔබ සංගීත අධ්‍යක්ෂණයත් කරනවද සංගීත අධ්‍යක්ෂණය කරනවා අද ශබ්ද පරිපාලන વિશે තියෙන අවබෝධය ලොකු පිටුවහලක් වෙනවා ඉතින් මම හිතන්නේ ඒ කාරණාවට නේද ඒක ඒක ලොකු දෙයක් ඔබේ මොනවද ඇත්ත වශයෙන්ම ලාගද බලාපොරොත්තු දැනට මම නිවේදන කටයුතු කරගෙන යනවා සහ ටෙලිනාටික රඟපාලා තිනවා මම දැනට නුවන් ගුණාදන වගේ චිත්‍රපට ගීත ගායනා කළා නෑ තවම ඉතින් මගේ ආසාවක් තියෙන ලොකු ආසාවක් තියෙනවා චිත්‍රපට ගීතයක ගායනා කරන්න මගේ ලොකු ආසාවක් තියෙනවා ඔබේ ප්‍රාර්ථනා ළඟදීම ඉෂ්ට වේවා බොහොම සර් හොඳයි අපි ඊළඟ ගීතෙට එළඹෙමු සඳමින් බලයින් से दिल्ली एन्ने मुलुलो पूरा पिलरु एंदी अम्मे ओबई इन्ने ले किरिसु अंद पतुरा कितियम ससर कतरे satute kambul amma lo dukutundese पवितु पहरिन पराजित ही लोव सतुरु का एत सिट हो सरन वन्ने ओबैयत पाला पवितु पहरिन पराजित ही लोव सतुरु මේ මාතම
විශේෂ ගීතයක් කියේ. නුවන් ඔබ සාමාන්‍ය මෞගින ගීත කොපමණ ගායනා කරලා තියෙනවද? මම මේ එකම එක ගීතය ගායනා කරලා තියෙන්නේ මේ සිනමාපටයේට විජයග්‍රහණේ චිත්‍රපටයේට මට ඒ ගීතය ගායනා කරන්න ලැබුණේ මගේ ලොකුම වාසනාවක් ඒක. හොඳයි නුවන්. අපි දැන් එළඹෙන්නේ ලේ සහ ලය වැඩසටහනේ තාම සංගීතී අවස්ථාවට. සාමාන්‍ය අපේ අර ගැමි අතර කතාවක් තියෙනවා ඔබ දන්නවනේ මේ කට ඇති පුතයි රුව ඇති දුවයි. ඔබට රුව ඇති දුවක් ඉන්නවා කියලා මම දන්නවා. හරි. හැබැයි මේ මොහොතේ මට පේනවා ඔබට එකවරම කට ඇති පුතෙක් සහ රුව ඇති පුතෙක් ඉන්නවා. රුවත් ඇති පුතෙක්. රුවත් ඇති පුතෙක්. ඒක විශේෂයි. ඒ ආදරණීය පුත්‍රයා ගැන ඔබ මොකද කියන්නේ? ඔව් ඇත්තට ආදරණීය පුත්‍රයා ගැන මට සඳහන් කරන්න බොහෝ දේ තියෙනවා. මම මගේ ඇඟිල්ලේ එල්ලිලා ගියේ කුඩා කාලේ මම බොහෝ දේ කියා දුන්න ඔහුට. ක්‍රීඩා කරන විලාසයන් කියා දුන්න. ඔහු සමග ක්‍රීඩා කළේ මමයි. ඔහුට අකුරු ශාස්ත්‍රයේ මුල්ලකුරේ ඉඳලා මමයි ඔහුට කියා දුන්නේ. ඔහුට ඉංග්‍රීසි අධ්‍යාපනය මමයි ලබා දුන්නේ. ඔහු ජාත්‍යන්තර පාසලකට ගියේ කුඩා කාලේ ඉඳලා. අද ඔහු ඉන්න තලය මට උගන්වන තැනකට ඇවිත් ඉන්නේ ඔහු. මම නොදන්නා බොහෝ දේ වර්තමානයේ මේ දියුණු තාක්ෂණයේ ඔහු බොහෝ දේ මා විසින් ඔහුට උගන්වලා මා ගුරුවරුන් යටතේ ඔහු යොමු කරලා සංගීතය පරිගණක ශාස්ත්‍රය ශබ්ද ඉංජිනේරු ශිල්පය සියලු දේ මම උගන්වපු දේවල් වලින් දැන් මම පුතාගෙන් ලබා ගන්නවා. දැන් මටයි ඇඟිල්ලිල්ල යන්න වෙලා තියෙන්නේ ගයන්ගිය ඇඟිල්ලේ. නමුත් දැන් ගයන්න ඊ රෑ අපි මේ මොතක් අපි මේ ගීත පිළිබඳව අපි කතා කරද්දී මට කිව්වේ තාත්තේ ඔයා ඔය කියන කතාවට මම එකඟ වෙන්නේ නැහැ. මම ඔයාගේ ගුරුවරයෙක් වෙන්න බෑ. මම තාත්තා මට සදාකල් ගුරුවරයා. ඒක වළක්වන්න බෑ ඊර මං හරි සතුටින් වැළඳගත්තා. පුතාව ඒ කතාව එයා කියපු එකට හරි සතුටි. මොකද ඇත්තත් ඒකයි. මොකද මගේ ශාස්ත්‍රානුකූල දේවල් මගේ ළඟ නොතිබුණාට මගේ අත්දැකීම් ජීවිතේ මගේ බොහෝ දේවල් මගේ යම් යම් ගුණාංග ඔහුට ලැබිලා තමයි ඔබතුමා දැන් ගයන් ගැන ඒ විදිහට කතා කළෙත් මට හරි සතුටුයි. ඇත්තට මට ගයන් ගැන දැන් ඉදිරිය ගැන ගයන්ගේ මට තවත් අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. හදාගෙන තියෙන යන මාවත වැඩිහිටියන්ට ගරු කරමින් නිහතමානීව කලා කටයුතු වල වැඩි කලබලයක් වේගයක් නැතුව දුර යන ගමනක ඉන්නේ. ඉතින් මම හිතන ඔහු ජීවිතය ජය ගනීවි මම නැති කාලෙක. ගන් ගුණවත් පුතෙක් දැකීම දෙතට මංගල්‍යයක්. හොඳයි. පුතා මොකද කියන්නේ මේ තාත්තා ගැන? ඇත්තටම මගේ තාත්තා ඇවිල්ලා මට මගේ හොඳම යාළුවා. විටක ඔහු මගේ සහෝදරයා. විටක ඔහු මගේ සුපර් හීරෝ. මගේ වීරයා. විටකුමගේ දෙවියෝ වගේ මම ඔහුව අදහනවා. ඉතින් මම කොච්චර වුණත් හැමදාම තාත්තා මගේ ගුරු වෙලා තාත්තා ඒ කතාව කිව්වට එයාට මගෙන් දේවල් ඉගෙන ගන්න තිබ්බා කිව්වට මම හිතන්නේ මට හැමදාටම තාත්තා ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒ තාත්තා ඒක ඉතුරු කරලා තියෙන ඉතින් ඒ වගේම තාත්තා මගේ තාත්තා කියන්නේ කවදාවත් එයා ගැන හිතුවේ නැහැ. හැමදාම මම මගේ අක්කා අපේ අම්මා ගැන තමයි ගොඩක් මෙයා හැම වෙලෙම හිතන්න කරන්නේ. ඉතින් මේ වගේ තාත්තා කෙනෙක් ලැබීම මම හිතනවා මගේ සෑහෙන ලොකු පිනක්. ඉතින් අපි දෙන්නගේ සහෝදරත්වය කියන්නේ පිය පුතු වුණාට අපි දෙන්න අතර තියෙන ලොකු මාන සහෝදරත්වය. හොඳ වචනයක් කියුවේ. ඇත්තම සහෝදරත්වයක් තියෙන. ලොකු සහෝදරත්වයක් තියෙන අපි දෙන්න අතර. ඉතින් හැම දෙයක්ම මගේ හැම දෙයක්ම බෙදාගන්න තාත්තත් එක්ක ආදරේ හෝ විරාව හෝ වේදනාව හෝ සතුට දුක සැප සියලු දේවල්ම බෙදාගන්නේ මගේ තාත්තත් එක්ක. ඉතින් බොහොම ස්තුතියි මගේ තාත්තා උනාට මේ ආත්මේ. ඒ නාත්තුත් මගේ තාත්තා වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ප්‍රිය රසික රසිකාගෙනි මේවා ඇසීමත් දැකීමත් පුදුමාකාර සතුටට කාරණාවක්.
හොඳයි ගහන්දරයන් දෙපළගෙන් මම අවසන් වශයෙන් අහනවා මේ ඔබ සමග ගත කළ මේ සංගීත සම්භාෂණයට දායකත්ව සැපෙව සංගීත සහෘදයන් ගැන මොකද ඔබ කියන්නේ අතර මම මේ ලිය සහ ලය වැඩසටහන මම නොවරදවා ගෙදර ඉන්නවනම් නර්මන වැඩසටහනක් නැත්තම් මම පසුදා රිවයින් කරලා බලන ලිය සහ ලය මෙතෙක් තිබුණ හැම වැඩසටහනකදී මම නැරඹුවා මේ අවස්ථාව මට උදා වීම ගැන මම ස්තුතිවන්ත වෙනවා දෙර්ණ මාධ්‍ය ආයතනයට මම මේ සම්බන්ධ වෙද්දී මම දුටුවා බොහෝ ශිල්පීන් මේ තුල ඉන්න මගේම සමකාලීන හිටියා නවකයන් ඉන්නවා දෙයියා මං කිව්වා ආනන්ද පෙරේරා අශෝක පෙරේරා වැනි අය ඒ වගේම සංගීත එක්ක මම සංගීත එක්ක එකට අපි යුගල ගායනා ගායනා කරලා තියෙනවා සිනමාවේ සංගීතයේ සංගීතයේට මම සිනමාවේ ගීත ගායලා තියෙනවා ඒ වගේම අපි දෙන්න එකට නළුවන් දෙදෙනෙකුට එකම දර්ශන අවස්ථාවන් නිර්මාණය කිරීමේදී අපි දෙන්න එකට ගීත ගායනා කරලා තියෙනවා ඒ තරම් මම පොඩි දෙයක් කියන්නම් දැන් අද වෙනකොට මම සංගීත අංගගේ පුතා සනුගත් එක්ක අපි එකම වේදිකාවේ ගීත ගායනා කරනවා අපි දැන් සහෝදරත්වයෙන් අපි ගමනක් යනවා මම හිතනවා ඒක પરම්පරා දෙකක ලස්සන ඇත්තටම ඕ ඒ ඉතින් ඒ වගේ ඉතින් මේ මහි ප්‍රියන්ත මේ සීළු දෙනාව ධනංජය මේ හැම කෙනාව මට අපි ලිලුම් ලිලුම් මං පුඩි කාලේ ඉඳලාම දන්න දරුවෙක් තමයි ලිලුම් කැනඩා විදි මට වඩා සමීප වුණ අපි දෙන්න මම ගිය වෙලාවක සංගීත සංචාරයේදී ওই අධ්‍යාපනය ලබන්න ගින් හිටියා. එතෙන්දී අපි එක නිවසේ අපි රැඳිලා හිටියා. ලෙලුම් අමතක කරන්න බෑ. මම සෑම සිල් දෙනාත් සමගම මේ කටයුත්ත කරන්න මට ලැබීම ගැන මගේ පුතාව සම්බන්ධ කරගෙන මම ස්තුතිවන්ත වෙනවා. වේවින්ම මේ සංගීතය මේ ගීතයේ ආකාරයෙන් ගායන්න මට ඉතාමත්ම සහයෝගයක් ලබා දීම ගැන මම සංගීතත් ඒ සිල් දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මට හරි සතුටුයි. ඒ වගේම ඔබතුමාට ඔබතුමා මට මෙතන ඉන්න පහසු කළා. මට ආසාවක් ඇති කළා. මට ගී ගයන්න තවත් ඒක ඉවහල් වුණා හොඳින් ගයන්න. හොඳින් ගැයුණාද මම දන්නේ නරමන්න තීරණය කර ආවි. නමුත් මම හිතනවා මම ගායනා කළා. ඒකට ප්‍රධාන හේතුවකුත් වුණා ඔබතුමාගේ ප්‍රකාශ ඔබතුමා අප දිරිගැන්වීම මා ටත් වඩා විශේෂෙන් මගේ පුතා ගැනයි මම ඉතන් ඉන්නේ පුතාව දිරිමත් කිරීම ගැන මම ස්තුතිවන්ත වෙනවා මම සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා මේ කාර්ය මණ්ඩලයටත් හැම දිනාටම බොහොම ස්තුතියි හොඳයි අපි අවසාන විරාමයට ගිහින්ලා රසික රසිකාවියනි විරාමෙන් පසු අපි නැවත අවසාන විරාමෙන් පසු අපි ලැබුණේ ලිය සහ ලය අවසාන අවස්ථාවට මම මුලින් සඳහන් කරන්න ඕනේ අවසාන වශයෙන් මේ එකතකින් මගේ අප්‍රමාණ මිත්‍රයා මගේ වම්මත වගේ හිටියේ ජයන්ත ජයන්තට හදිසියේ නොවැළැක්විය හැකි හේතුවක් නිසා මේ වැඩසටහනට සහභාගී වෙන්න බැරුව ගියා ඒ වෙනුවට ඒ ස්ථානය අරගත්තේ ප්‍රියන්ත ගමගේ ඔබට බොහොම ස්තුතියි අඩු සැපරුවාට ප්‍රියන්තගේ අඩු සැපරුවාට තරිඳු ජයතිලක බොහොම ස්තුතියි ඒකම සිහසක්ති වාද්‍ය වෘන්දයට සංගීත් ආනන්ද ප්‍රමුඛ සියල්ලන්ටම ලෙලුම් උසියල්ලන්ටම මගේ නැවත ප්‍රණාමය පුද කර සිටිනවා මේ ගීතේ ගායනාෙන් පසු අපි ඔබෙන් සමු ගන්නවා ලබන සතියේ මේ වෙලාවටම ලය සහ ලය සංගීත සම්භාෂණයත් සමග हम ही में बराबर थे
सत सबुरा उदावी इनही नवुं लोक रंजू दयावी पावी किया वे लंदे मावे संसुन सिनागं तेरे संदसी तले पालवे लंग वेला अमदाम हिंदू